ඒත් අපිට එහෙම ඉරක් ඇඳල වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. සමහර දේවල් වාසනාවට වෙනවා, සමහර දේවල් අහඹු ලෙස වෙනවා, සමහර දේවල් බුදුහාඳුර කියනවා බීජනියාම, ඍතුනියාම, කම්මනියාම, ධම්මනියාම, චිත්තනියාම. බීජනියාම ඥාන අනුව සිද්ධ වෙනව සමහර දේවල්. ඍතුනියාම සමහර දේවල් කාලය ඉන්න පරිසරයට අනුව සිද්ධ වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම අපිට නෑනේ අර චයිනිස් කට්ටිය වගේ ලස්සන ඇස් දෙකක්. ඒක පිනට හම්බෙච්ච එකක්ද? චයිනිස් අයගේ දිග ඇස් හම්බුනේ පිනටද? පරිසරය යනවා. සුද්ධ සුදු උනේ පිනටද? ඒක ඍතුනියාමයි. අපි හිතන් ඉනවා සුදු වෙන්නේ පිනටේ කියලා. නෑ, සුද්ධ සුදු උනේ පිනට නෙවෙයි, ඥාන නිසා. ඥාන නිසානේ ඍතු. ඍතු සහ ඥාන. බීජ නියාම කියන්නේ ඥාන, ඍතු නියාම කියන්නේ පරිසරය. ඊළඟට කම්ම නියාම. ඔන්න කර්මයක් බලපානව සමහර තැන්වල. සමහර තැන්වල ධම්ම නියාම ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේක වෙන්න ඕනේ මෙහෙම තියෙනවා කියලා. ඒ ධම්ම නියාම ධර්මතාවයකට අනුව සිද්ධ වෙනවා. සමහර දේවල් චිත්ත නියාම. ඒක තමයි වැදගත්ම දේ. සිතන විදිහත් එක්ක සිද්ධ වෙනවා. ඔය පහෙන් අපිට වෙනස් කරගන්න පුළුවන් ඥානද, ඉන්න පරිසරයද, නැත්නම් කර්මයද, නැත්නම් ධර්මතාවයද, සිතද, චිත්ත නියාම. අපිට ওই නියාම ධර්ම වලින් වෙනස් කරන්න පුළුවන් එකම නියාමය තමයි චිත්ත නියාම. සිත වෙනස් කරගන්න පුළුවන්. වාසනාව වගේම අවාසනාවත් අපේ ජීවිතයට එනවද නැද්ද? ඔබ අවාසනාවන්තයයි සිතුණු අවස්ථා නැද්ද? එහෙම සිතුණු අවස්ථා තියන අය උස්සන්න බලන්න. එම තමන් අවාසනාවන්තයි කියලා හිතිච්ච අවස්ථා නැද්ද? අනේ මගේ අවාසනාව. ඇයි මටම මෙහෙම වෙන්නේ? මේක පූර්වේ කරගත්ත කර්මයක්ද මන් දන්නේ. එහෙම හිතලා නැද්ද? මං හිතන්නේ මෙතන ඉන්න හැමෝටම වගේ ඒක හිතලා තියෙනවා. තමන් අවාසනාවන්ත බව. තමන් ඒ මොහොතේ, දිගටම නෙවෙයි, ඒ මොහොතේදී අපිට සිද්ධ හිතෙනවා සමහරලාවට අවාසනාවන්තයි කියලා. දැන් මේ පින්දුර ටිකේ තියෙන එක එක ඒවා සිද්ධ වෙනවා. හිත ෆෝන් එක වැටෙනවා ටොයිලට් එක ඇතුළට. පාර ඇවිදන් යනකොට මිනිහෙක් වතුර බලක් ගාවින් ගිහලා එතන නෑ වෙනවා නේ. ඒ වගේ කුරුල්ලෙක් ඇවිල්ලා ජරා ගොඩක් දානවා. මං අහන්නේ කුරුල්ලෙක්ගේ ජරාවක් ඇඟට වැටෙන්නේ වාසනාවටද අවාසනාවටද? එහෙම කියන්න බෑ. ඒකයි බුදුදහමේ වාසනාව අවාසනාව නෙවෙයි පිළිගන්නේ, කර්මය. මේ නියාම ධර්ම පහ අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. අපේ ජීවිතේ මේ වාසනාව කියන එක තීරණය වෙන්නේ හිතන විදිහත් එක්ක. මොකක් එකද? අපි කවදාවත් සදාකාලිකව අවාසනාවන්තයෝ වෙන්නේ නැහැ. කවුරු සදාකාලිකව වාසනාවන්තයෝ වෙන්නේ නැහැ. මම අහන ප්‍රශ්නයක්. පටාචාරට ජීවිතේ සිද්ධ වෙච්ච නස්පැත්තෙන් ටික සිද්ධ වුණේ වාසනාවටද අවාසනාවටද? අවාසනාවට වගේ තමයි අපිට පේන්නේ. හැබැයි එයා රහත් උනේ ඒ සිද්ධි ටික සිද්ධ වෙච්ච නිසා. එහෙනම් එයාගේ වාසනාවක්ද නැද්ද ඒක? අපිටත් ඒ වගේ වෙස්වලාගත් ආශිර්වාද ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට පෙනෙන්නේ නැහැ. අපිට හිතිලා තියෙන එක නරකට වෙච්ච දෙයක් කියලා. පැහැදිලිද? සමහර දවසට අපේ ජීවිතේ දවසම සෞතු වෙලා යනවා. උදේ චිච්චික් ගාලා මොකෙද්ද හුණෙක් කෑ ගහනවා. එවල ඉඳන් සිද්ධ වෙන හැමෝ අර හුණ කෑ ගැහුවනේ, ඔක තමයි ඔක්කොම උනේ. ඇයි? තියෙන අඩිය වරදිනවා. එහෙම වෙච්ච දවස් නැද්ද? ගොඩක් වෙලාවට ඕක වෙනවා. මේ අද මේ අර තමන්ගේ ලග්නට අනුව පලාපලහනවන සමහර අය කියනවා මේ වුච්චික කට්ටියට අද ටිකක් අපලයි, අද ටිකක් පරිස්සම් වෙන්න. එතකොට වුච්චික නම් තමන් මොකද කරන්නේ? අපෝ අද ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒක නිසාම කරදර වෙනවද නැද්ද? හිත චිත්ත නියාමය. හිත ඍණාත්මක වුණොත් සිද්ධ වෙන්නෙම ඍණාත්මක දේවල්. හිත ශක්තිමත් වුණොත් සිද්ධ වෙන්නෙම හොඳ දේවල්. එතකොට එයාට වෙන නරක දේ නරක දෙයක්ද හොඳ දෙයක්ද? හොඳ දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හිත ශක්තිමත් නම් සුබ නිමිති තියෙන්න පුළුවන්, නැකත් තියෙන්න පුළුවන්. නැකත් ශාස්ත්‍රයේ නෑ, බොරු වැරදි කියනවා නෙමෙයි. හැබැයි සිත ශක්තිමත් නම් චිත්ත නියාමයට පුළුවන් අනිත් නියාම ධර්ම ඔක්කොම අපි අතික්‍රමණය කරන්න, සියලු දේවල් අතික්‍රමණය කරන්න පුළුවන් මොන නියාමයටද? චිත්ත නියාමයට. ඕගොල්ලෝ හිතන විදිය හදාගත්තොත් හැම දෙයක්ම සුබ වෙනවද නැද්ද? සුබ වෙනවා. එහෙනම් මේ හිතන විදිය හදාගන්න එක මේ ලෝකෙත් දෙයක් තියෙනවා. මේ ලෝකේ බුද්ධඝමේ නෙවෙයි, දැන් වර්තමානයේ ප්‍රසිද්ධ දෙයක් තියෙනවා, ආකර්ෂණ නීතිය කියලා එකක්.
ලෝඔප් ඇට්‍රක්ෂන් කියලා. ආකර්ෂණ නීතිය කියලා කට්ටිය ඒක පුරුදු කරන. ඒකෙන් ධනය ලැබෙනවා. ෆෙන්ශුයි කියලත් තියෙන එක තමයි. ධනය ලැබෙනවා, ඵලය ලැබෙනවා, සෞභාග්‍ය ලැබෙනවා, හැම දෙයක්ම ලැබෙනවා. හැබැයි බුදු දහම තියෙන්නේ එහෙම ආකර්ෂණ නීතියක් නෙවෙයි. බුදු දහම තියෙන්නේ නිදහස් වීමට ක්‍රමයක්. අපේ ජීවිතේ සාර්ථක කරගන්න නෙවෙයි බුදුහාඳුරු ගන්නන්න. ජීවිතෙන් නිදහස් වෙන්න. හැබැයි මේ නිදහස ඇතුලේ සියලු සාර්ථක වීම වෙනවද නැද්ද? වෙනවා. එතකොට අපේ එකම අරමුණ සල්ලි හොයාගන්න එකද? නැහැ. අපේ එකම අරමුණ හොඳ පෞල් ජීවිතයක් ගත කරන එකද? නැහැ. අපේ එකම අරමුණ අධ්‍යාපනය හොඳට කරගන්න එකද? නැහැ. මොකද ඒව ඉවර වුණාට පස්සේ ඊට පස්සේ මම මොකද කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවානේ. අපේ එකම අරමුණ නිදහස් වෙන එක. කවුරු හරි ඒ අදහසින් නිදහස් වීමේ අදහසින් දේවල් කළොත් එයාට හැම තැනකදීම සාර්ථකත්වයක් ලැබෙනවද නැද්ද? එතකොට එයාගේ විභාගේ ෆේල් වෙන්නෙත් වාසනාවටද නැද්ද? වාසනාවට. ඊයේ මෙහි ආවා ඕස්ට්‍රේලියාවේ මහත්තයෙක්, ලංකාවේ කෙනෙක්, ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, මෙහෙට සෑහෙන උදව් කරලා තියෙනවා. එයාට අවුරුදු 30ක් එක දිගට කැන්සර් එකක් තියෙනවා. අවුරුදු 50 ගණන් වල හැදිලා තියෙන, දැන් 80 ගණන්. අවුරුදු 30ක් තිබ්බ කැන්සර් එකක් කිසිම වැඩිවීමක් හෝ අඩුවීමක් නැතුව එක දිගට පවතිනවා. එයා කියන්නේ ඒකටම හේතුව ධර්මය. මෑත කාලයේදී යාට සෑහෙන ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. සෑහෙන ලොකු දේවල් ජීවිතේ ලබාගෙන තියෙනවා. යා ලබාගෙන තියෙන කිසි දෙයක් නිසා නෙවෙයි, මේ ධර්මය පුහුණු කිරීමත් එක්ක. යා සියලු දේවල් තමන්ගේ දරුවන්ට බෙදලා දීලා තියෙනවා. සියලු දේවල් අයින් වලින් අයින් වෙලා තියෙන්නේ. එයාගේ හිත පුදුමාකාර නිදහස් තැනක තියෙන්නේ. එහෙම තියෙන්නේ මොකද? එයා භෞතිකවත් සාර්ථක වෙලා ආධ්‍යාත්මිකවත් සාර්ථක වෙලා. එයා කියනවා එයාගේ ජීවිතේ වාසනාවන්තම සිද්ධිය තමයි එයාට පිළිකාවක් හැදිච්ච එක. පිළිකාවක් හැදුන්නේ නැත්නම් එයා ධර්මය සොයාගන්නේ නැහැ. එයා තවමත් තැන්නේ දුවන කෙනෙක් වෙනවා. අර තරඟකාරී ලෝකේ දුවන කෙනෙක් වෙනවා. එයාගේ ජීවිතේ වෙනස් කරේ පිළිකාව. එහෙනම් එයාගේ පිළිකාව කර්ම රෝගයක් කිව්වට එයාට නරකට හිටපු එකක්ද හොඳට වෙච්ච දෙයක්ද? එයාමයි කියන්නේ. තමන්ට හැදිච්ච පිළිකාව තමන්ගේ වාසනාවක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන් කියන්නේ. එයා ඒක කොච්චර වෙනස් විදිහට දකින්න පුරුදු වෙලාද? එහෙනම් එයාගේ වාසනාව අවාසනාව තීරණය වෙන්නේ එයාට සිද්ධ වෙන සිද්ධියත් එක්කද, එයා ඒකට මුහුණ දුන්න විදිහත් එක්කද? ඕගොල්ලොත් ඒක කරන්න. ඕගොල්ලන් ලෙඩක් හැදුනායි කියලා දුක් වෙන්න යන්න එපා. කරදරයක් වුණා කියලා දුක් වෙන්න යන්න එපා. ප්‍රශ්නයක් වුණා කියලා, වැරදුනා කියලා දුක් වෙන්න යන්න එපා. වරදිනව, ප්‍රශ්න වෙනවා, ළමයි කියන එක අහන්න නැති වෙනවා, ළමයි දාලා යනවා, ළමයි තරහ වෙනවා, ළමයි නැති වෙනවා, අම්මලා තාත්තලට කරදර වෙනවා, තමන්ගේ ඥාතීන්ට කරදර වෙනවා, ආදරය කරන කට්ටිය නැති වෙනවා, ප්‍රශ්න වෙනවා. හැබැයි අතහරින්න එපා. ජීවිතේ අරමුණ අතහරගන්න එපා. අපේ අරමුණ මොකද්ද? නිදහස් වීම. පැහැදිලිද? නිදහස් වෙනකන් ඒ අරමුණ තියාගන්න. අපේ නෝන නැති වෙන්න පුළුවන්, අපේ දරුවා නැති වෙන්න පුළුවන්, කවුරු නැති වුණත් මං ජීවිතේ අරමුණ අතහරින්නේ නැහැ. මගේ අරමුණ මොකද්ද? නිදහස් වෙන එක. මගේ අරමුණ නෝනත් එක්ක සන්තෝෂෙන් ඉන්න එක නම් නෝන නැති වෙච්ච ගමන් ජීවිතේ තරින් හට අරමුණ මොකෝ වෙන්නේ? කඩා වැටෙනවා. මගේ අරමුණ බයිසිකලයක් ගන්න එක නම් බයිසිකලේ ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? අරමුණක් නැති වෙනවා. මගේ අරමුණ අහවල් තැනට යන එක නම් එතනට ගියාට පස්සේ මොකෝ වෙන්නේ? නැති වෙනවා. ඒත් මේ අරමුණ තියාගන්න. මොකක්ද අරමුණ? නිදහස් වීම. මේ නිදහස් වීමේ අරමුණ තියාගෙන ඕන දෙයක් කරන්න අනිවාර්යයෙන්ම ඒකත් සාර්ථක වෙනවා. ඕගොල්ලොන්ගේ ජීවිතේ කවදාවත් ඉබාගාත යන්නේ. අරමුණක් නැති වෙලා ඉච්ඡා භංගත්වයකටපත් වෙන්නේ නැහැ. මොකද අපේ ඉච්ඡාව තමයි නිදහස් වීම. පැහැදිලිද? එහෙනම් මේ නිදහස් වීම අපිට ලබන්න අද අපේ ක්‍රමවේදය තමයි සම්මා සංකප්ප. ගිය මාසේ අපි කතා කරා සම්මා දිට්ඨිය ගැන. මේ මාසේ අපි කතා කරනවා සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනා, නිවැරදි සිතුවිලි. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා මම කියවනේ. මේක තමයි ආකර්ෂණ නීතිය. මේක උගන්වනවා පිට රටවල් වල. ඒ වගේම ලංකාවේ සමහර අය උගන්වනවා. මේවා පස්සේ සෑහෙන දැන් ඕගොල්ලන්ගේ ළමයි බණ අහන්න නැතුණාට මේවා අහන. ගොඩක් වෙලාවට ඔය YouTube එකේ මෙන්න මේ පැත්තට ලක්ෂ ගාණක් යොමු වෙලා තියෙනවා. ඒ මොකද? මේවෙන් දේවල් හම්බෙනවා කියලා කියනවා. ජීවිතේ දේවල් ලබා ගන්න පුළුවන් කියනවා. හැබැයි මේකේ තියෙන එකම ප්‍රශ්නේ තමයි
අපේ අර නිදහස්වීම නෙවෙයිනි අරමුණ. කොයි වෙලාවක හරි ඒක සාර්ථක වුණේ නැත්තං හරි ඒ අරමුණට ගිහාම හරි එතනින් එහාට අපිට අරමුණක් නෑ. අපේ ජීවිතේ මඟ පෙන්වීමක් ඇතිවලා කඩාගෙන වැටෙනවා. හරි මේක මම කියලා දෙන්න ඕගලන් නිකන් කෙටියෙන්. පළවෙනි එක වාසනාව මත රඳා පැවතීම නවත්තන්න. පළවෙනි එක තමයි ඔගේ පියවර හතක් තියෙනවා. වාසනාව මත රඳා පැවතීම නවත්තන්න. මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි හොඳේ. මේක law of attraction කියන ක්‍රමවේදය. වාසනාව මත රඳා පැවතීම නවත්තන්න. දෙවෙනි එක තමයි ඔබට ඇත්තටම අවශ්‍ය දෙයට අවධානය යොමු කරන්න. අනට ඕනේ මොකද්ද? ඇත්තටම ඕනේ. අපි යොමු කරන අරකට. නැත්නම් අපිට පුළුවන් අධ්‍යාපනය නම් අධ්‍යාපන. ඒ ලෙවල් තමයි මගේ අවශ්‍ය දේ අරමුණ. ඊට පස්සේ සැලසුම් කරන්න ක්‍රියාත්මක වෙන්න. ඒකට සැලසුමක් හදන්න. ඒ සැලසුමට අනුව ක්‍රියාත්මක වෙන්න. ප්‍රතිඵලය මවා ගන්න. විභාගේ හැමතිස්සෙම විභාගේ ඒ තුනක් අරන් ඉන්නව මවා ගන්න. මේ බුදුහාමුදුරු කියනේ නෙවෙයි. මේ අර ආකර්ෂණ නීතිය තියෙනවා. මම ඒ තුනක් අරන් ඉන්නවා නැත්නම් උපාදි මේක දාන් ඉන්නවා කියලා මවා ගන්න. නැත්නම් මම අහවල් කාර් එක ගන්න නම් මට ඕනේ ආයේ කාර් එක ගාව මම ඉන්නවා කියලා මවා ගන්න. ඊට පස්සේ ධනාත්මක බව පුරුදු කරන්න. මට පුළුවන්. Yes I can. මට පුළුවන්. Oh මට පුළුවන් කිය ඒකට පුරුදු වෙන්න. ඊට පස්සේ ස්තුතිවන්ත වෙන්න. හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න කියනවා. Thank you කියන්න. ඕන කෙනෙක්ට ස්තුතිය කියන්න. Tamanට කරදරයක් කරත් ස්තුතිය කියන්න. පුළුවන් තරම් ත්‍යාගශීලී වෙන්න. ඒ කියන්නේ තමන්ගේ ත්‍යාගශීලී කියන්නේ මොකද දෙන්න කියලා කියනව නෙවෙයි. හිත ඇතුලෙන් සියල්ල ලබා දෙන්න. ස්තුති කරන්න. බැන්නත් ස්තුති. Thank you. ඒතකොට ධන ඍණාත්මක වෙන්නේ නැහැ යා. අවසාන එක මෙඩිටේට් භාවනා කරන්න. මෙතනදී භාවනා කරන්න කියන්නේ අර අරමුණත් එක්ක භාවනා කරන්න. හිත සංසුන් කරන්න. සංසුන් කරගෙන මේ අරමුණ ජයග්‍රහණය කරනකම් මේක පුරුදු කරන්න කියලා තමයි ආකර්ෂණ නීතිය. මේක බුදුදහමේ තියෙන එකක් නෙවෙයි. බුදුදහමේ තියෙන්නේ මෙන්න මේක මේ විදිහට. තෙරුවන් සරණ හැමදෙනාටම. මේ මං ඉන්නේ ආර් විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉහළම මාලේ. මෙතන තමයි අපි හිතාගෙන ඉන්නේ අපේ භාවනා ශාලාව සහ ආර් විහාර මන්දිරය නිර්මාණය කරන්න. මේ කණු උඩ අපි වහලය නිර්මාණය කරන්න දැන් සූදානමින් ඉන්නවා. ඒකට අවශ්‍ය මුදල් මේ දවස්වල එකතු කරගෙන යනවා. අපිට ගොඩක් දුරට මුදල් හම්බෙලා තියෙනවා බඩු ගන්න, මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගන්න. ඒ වගේම මේක ඉදිකිරීම කටයුතු වලට අවශ්‍ය ඒ තවත් දායකත්ව දක්වන්න පුළුවන් අය ඉන්නවා නම් දායකත්ව දක්වන්න අපිට මේක අවසන් කරගන්න පුළුවන් වේවි. එතකොට එහෙම වුණත් අපිට මේ භාවනා වැඩසටහනෙම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් හැමදෙනාටම ආරාධනා කරනවා මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙන්න, උදව් කරන්න, උපකාර කරන්න හැකි විදිහට නන් අයුරින් සහයෝගය දක්වන්න. තමන් ධර්ම මාර්ගයේ ගමන් කරන ගමන් මේ වගේ දේවල් වලට උදව් කරන්න පුළුවන් නම් පුළුවන් අය විතරක් සහයෝගය දක්වන්න, බැරි අය බලෙන් අපි මුදල් ඉල්ලන්නේ නැහැ, කාටවත් මේකට දායක වෙන්න කියන්නේ නැහැ. පුළුවන් අය මේ වගේ දේවල් වලට දායකත්වය දක්වන්න. එතකොට තවත් පිරිසකට මේ ස්ථානයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්, ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි අපි මේව නිර්මාණය කරන්නේ. මිනිසුන් වෙනුවෙන් මේ ස්ථානයෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි මේ ස්ථානයේ මේ විදිහට ගොඩනගන්නේ. ඉතින් කැමැති දායකත්වය දක්වන්න කියලා හැමදෙනාටම යෝජනා කරනවා. තෙරුවන් සරණයි.